දැන් ජනාධිපති අපේක්ෂකයා නම් කරා. දැන් මොකද්ද මැතිවරණ සැලැස්ම? ඔව් දැන් මම හිතන අපි රටම බලාපොරොත්තු බලාපොරොත්තුවෙන් හිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මුලින්ම අපි දැනගෙන හිටියා අඳුරු කුමාරිසාරංග මහත්මයා තරඟ බිමට එනවා කියලා, සජිත් ප්‍රේමදාස මහත්මයා තරඟ බිමට එනවා කියලා, රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ප්‍රකාශ කරා ජනාධිපති මැතිවරණයට එනවා කියලා. රටම නොවිසලිමත්ව බලාගෙන හිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා. ඒ වගේමයි පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ වගේ දක්ෂ නියත වශයෙන්ම දිනන්න පුළුවන් රටම ඉල්ලන තරුණ අපේක්ෂකයෙක් දේවි කියලා මං හිතන රටේ කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොහිතපු මොහොතක ජයග්‍රහී අපේක්ෂකයව ලබා දුන්නා. මං හිතන්නේ මුළු රටම එකම තැනකට ඒවි. මොකද හැම කෙනාම දෙමව්පියෝ වැඩියෙන් මාදරේ දරුවන්ට, මාමල නැන්දල ආච්චිල සීයල ආදරේ දරුවන්ට, මුණුපුරන්ට, මිනිපිරියන්ට. ඒ වගේම තමයි අපි ඉස්සර ඉඳලම කතාවක් තියෙනවා රටේ, මේ රටේ අනාගතයේ තරුණයින්ට බාර දෙන්නේ. ඒ වගේම පාසලේ දූ ගන්නනෝ දහම් පාසලේ දූ ගන්නන්නේ රට බාරගන්න ඉන්න අපි, රට බාරගන්න ඉන්න තරුණයෝ, රට බාරගන්න ඉන්න දරුවෝ. ඒ නිසා මේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමි. මං හිතන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ අවස්ථාව වාසනාවන්ත අවස්ථාව ලැබුණේ. නියත වශයෙන්ම ජනාධිපති සටනේ ජයග්‍රහී අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. දැන් අපි දැක්කා ඊයේ විජේරාම මාවතේද මොකද මාධ්‍ය වාර්තා කරපු විදිහට මේ පාටියක් එහෙම බොමුණ හරි රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ තිබුණා කියලා. ඔය ආණ්ඩු පාර්ශවය වෙනතට අනිල් මහත්තයට සහාය දෙන්න කියපු අය ඇවිල්ලා හිටියද හෙට? නෑ, මේ දවස්වල දේශපාලන කරලියේ හැමදාම කණ්ඩායම් කණ්ඩායම් හමු වෙනවා. ඒක සාමාන්‍ය මැතිවරණයක් තියෙනකොට හැටි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කෑලි කෑලි වලට කැඩලා හමු වෙනවා, එක්සත් ජාතික පක්ෂයේ හමු වෙනවා, සජබේ හමු වෙනවා, ජනතා විමුක්ති පෙරමුණ හමු වෙනවා. ඒ වගේම තමයි අපේත් කණ්ඩායම් කීපයක් විවිධ තැන්වල හමු වෙනවා. මම ඒවා පාටි විදියට අර්ථකථනය කරන්නේ නෑ. ඔය ගොඩාක් තැන්වල මේසවල පුටු තියාගෙන වාඩි වෙලා ඉන්න කට්ටිය රැට රැට විශේෂයෙන්ම විජේරාමේ මහින්ද රාජපක්ෂ අපි ආදරය කරන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරනවා. ඒවායේ ප්‍රතිඵල මැතිවරණය ඉස්සරහට යද්දී සහ මැතිවරණය අවසන් වෙන්න පෙර අපිට ලැබෙයි. ඒ නිසා පාටියක් කියලා නෙමෙයි, හැබැයි බොහෝ තැන්වල සාකච්ඡා තියෙනවා, සාර්ථක ප්‍රතිඵල තියෙනවා ඒවායේ. ඒ කියන්නේ ගියපු අය නැවත ඒවිද අයයිට ආරාධනා කරනවාද? ඊයේ ආරාධනා කරා. ගියපු අය ඒවි කියලා කියන්නේ අපි 69 ලක්ෂයක් ඡන්ද ගන්න වෙලාවේ ඔය සියලුම ක්‍රියාකාරී නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමතිවරු, ප්‍රාදේශ සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සියලුම දෙනා එක බලකඳ උරකට එකතු වෙලා තමයි අපි 69 ලක්ෂයක් ඡන්ද ගත්තේ. දැන් මේ පාර විවිධ තම තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම් මත තමන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා දැනෙන සමහර තැන්වලට කට්ටිය දෝලණය වුණා. අපි ඒව අසාධාරණ විදිහට දකින්නේ නැහැ. ඒ අයට හිතෙනවා නම් ඒ කඳ උරේ ඉඳලා දැන් අපිට දිනන්න අමාරුයි, නැවත අපිට දිනන්න පුළුවන් කඳවුර පොහොට්ටු කඳවුර පොජන පෙරමුණේ කඳවුර කියලා දැනෙන හැම කෙනෙක්ම කොන්දේසි විරහිතව නැවත පොහොට්ටුවත් එක්ක එකතු වෙනවා. ඒක ඉස්සරහට යද්දී එක එක්කෙනා දෙන්න එකතු වෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. සමහරු කිව්වා මේ තීන්දුව කලින් ගත්තා නම් ඊට වඩා වෙනසක් වෙන්න තිබුණා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කලින් මේ තීන්දුව ගත්තා නම් මේ අය රණි ජනාධිපතිතුමාට සහාය නොදී ඉන්න තිබුණා වගේ කතාවක්. ඔව්, දේශපාලන කරලියේ හැම කෙනාම දක්ෂයි. දේශපාලන ඉස්සරහට එන්නේ හැම කෙනාම දක්ෂයෙක් නිසා තමයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබෙන්නේ. 225කට 2 කෝටි 20 ලක්ෂයකින් 225ට එනවයි කියන එක මේ සාමාන්‍යයෙන් එළියේ අර්ථකථන විවිධ විදිහට ප්‍රකාශ කරාට 225ට එනවයි කියන එක ලේසි නෑ. ඉතින් ඒ 225ට එන කණ්ඩායම විවිධ අර්ථකථනයන් කරන්න පුළුවන් අය. ඒ නිසා එයින් කීප දෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වේලාසිනින් මේ මතය ප්‍රකාශ කරා නම් මීට වඩා අපි ගත්ත තීන්දු තීරණ වෙනස් වෙන්න තිබුණා කියලා. ඒ වගේම ඒ කියන අයට අපි මතක් කරන්න ඕන දේශපාලන ඉක්මන් වෙන්න එපා. ඒක ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. ඉතින් ඒ කඳවුරට ගිහිපෝ අය සමහරවිට ඉක්මන් වෙලා තීන්දු ගත්ත කියලා අපි විශ්වාස කරනවා. 15 වෙනිදා තමයි නොමිනේෂන් එකේ අවසාන දවස. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකම්ම තීන්දු තීරණ ගත්ත නම් ඉවසීමෙන් ඒ අයට ඒ තත්ත්වය උදා වෙන්නේ නැහැ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා පොජන පෙරමුණේ අපේක්ෂකයා වුණු සැනින් රාජපක්ෂ කඳවුරේ ඡන්දටක ස්ථාවර වෙනකොට රනිල් වික්‍රමසිංහ කඳවුරට ගියපු අයට ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න බැරි වේවිදෝ කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ සිතුවිලිත් එක කරන ප්‍රකාශන ඒගොල්ලොන්ගේ මනසට අනුව සාධාරණයි, අපේ මනසට අනුව නිවැරදිම වෙලාවේ නිවැරදිම අපේක්ෂකය තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. ට්‍රිප් යන්න එහෙම ප්ලෑන් කරනකොට යාළුවෝ හැමෝම කියන්නේ අනිවාර්යෙන් අපි එනවා මචං කියලා. මොකද හිතෙන්නේ මේ ප්ලෑන් කළා අන්තිම මොහොතේ ධම්මික පෙරේරා මහත්තයා පොල්ල තියපුවා කියලා. ධම්මික පෙරේරා මහත්මයාත්
අපේ අපේක්ෂක ලයිස්තුවේ සුදුසුකම් සම්පූර්ණ කරපු එක්තරා එක් අපේක්ෂකෙක් පමණයි. ඒ වගේ අපේක්ෂකයෝ කීප දෙනෙක් අපි නම් කර අපි කියවන ව්‍යාපාරිකයෙක් ඕනනම් ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් ඕනනම් තරුණයෙක්, කාන්තාවක් ඕනනම් කාන්තාවක්, ජ්‍යෙෂ්ඨයෙක් ඕනනම් ජ්‍යෙෂ්ඨයෙක්, රාජපක්ෂ කෙනෙක් ඕනනම් රාජපක්ෂ කෙනෙක්. ඒ වගේ අපි විවිධ අර්ථකථනයන් තුල හිටියා. විවිධ පුජ්‍යලයන්ගේ අපේක්ෂකත්වය ගැන අපි තහවුරු කරගෙන හිටියා. ඒ අතරේ වඩාම සුදුසු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා වුණු නිසා තමයි පක්ෂයේ විසින් අපි නම් කරේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ධම්මික පෙරමැතිතුමත් අපි සුදුසු අපේක්ෂකයන්ගේ ගොඩේ හිටියා. නමුත් අපි ඊටත් වඩා සුදුසු අපේක්ෂකයා මේ වෙලාවේ නාමල් රාජපක්ෂ කියලා දැකපු නිසා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයේ වශයෙන් අපි තෝරගත්තේ. දැන් දිනන්න ඕන ඡන්ද අපිට කියන්නේ ඔබතුමාලාට ලැබුණු අවසාන ඡන්දයේ ටික තමයි 69 ලක්ෂය. අවුරුදු කතා කරන 69 ලක්ෂය. ඔව්. දැන් මේ 69 ලක්ෂය ඔබතුමාලාට අයිතිද? 69 ලක්ෂයම අපි ළඟ නැහැ. 69 ලක්ෂයම නැත්තේ මොකද අපිට ස්ථාවර ඡන්ද 69 ලක්ෂයක් නැහැ පක්ෂයක් විදියට. එතකොට අපිට 69 ලක්ෂයෙන් අපි විශ්වාස කරනවා සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ඉවත් වෙලා ඇති. මොකද මේ වෙලාවේ රැල්ලට ගෝඨාභය ජනාධිපතිතුමාට ආපු ඡන්ද මේ මොහොත වෙනකොට 69 ලක්ෂයක් අපි ළඟ නැහැ. ඒක ඉතින් පැහැදිලි. 69 ලක්ෂයෙන් මේ මොහොත වෙනකොට ලක්ෂ 9ක් විතර අපි නිකන් ගණනය කරාම ඕනනම් ගිහිල්ලා ඇති සජබෙට. එතකොට 27 ලක්ෂයේ තිබිච්ච එකේගොල්ලෝ 36 ලක්ෂයකට විතර ඉස්සිලා ඇති. ඊළඟට ලක්ෂ 10ක් විතර ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා ඇති. එතකොට ලක්ෂ 4 ලක්ෂ 14ක් විතර වෙලා ඇති. ඉතුරු ලක්ෂ 50න් ලක්ෂ 5ක් විතර මං හිතන්නේ ලක්ෂ 10ක් විතර වගේ යන්න තිබුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකතු වුණු කණ්ඩායමට. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් හිටගෙන ඉන්න නිසා අපේ කඳවුරේ ලක්ෂ 5ක් විතර යයි කියලා අපි විශ්වාසයි. හැබැයි 10ක් ගියා කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලක්ෂ 10න් තමයි ආරම්භ කරන්න වෙන්නේ. ලක්ෂ 10යි එවකට එක්සත් ජාතික පක්ෂ තිබුණේ 120,000ක් විතර තිබුණා. අපි ලක්ෂ 2ක් කියනවා. ලක්ෂ 12යි සුළු ජාතික ඡන්දත් ලක්ෂ 8ක් විතර આવුත් ලක්ෂ 20කින් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට අර 19 ලක්ෂයෙන් ලක්ෂ 19ක් ගිහලා තව 10ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගියාම 40 ලක්ෂයකින් ආරම්භ කරන අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා 69 ලක්ෂයෙන් 40 ලක්ෂයක් අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වෙලාවේ බැඳිලා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. එතකොට මේ වෙලාව වෙනකොට ඉහළින්ම ඉන්න අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒක පැහැදිලි. ලක්ෂ 40න් අපි ආරම්භ කරන්නේ. ඒ තිබුණේ මාධ්‍යවේදී ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමාට එක්ක එකතු වුණේ ඔක්කොම නඩු තියෙන කට්ටිය නේද නඩු ටික බේරගන්න නේද කියන්නේ මොකක්ද ඒක නම් ඉතින් දේශපාලනේ එහෙම කතාවක් තිනව තමන්ට ප්‍රශ්න ගැටළු ඇති වුණාම විධායකයෙක් එක්ක එකතු වුණාම ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි මම සියසින් එක දැකලා නැහැ. මගේ කන් දෙකට එම් ප්‍රශ්නයක් විසඳන කෙනෙක් පිළිබඳව මම අහලා නැහැ. ඒක තියෙන එළියේ මතයක්. හැබැයි ඔය ගියපු කණ්ඩායමේ බහුතරයක් දෙනාට විවිධ ප්‍රශ්න ගැටළු තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒක විසඳ ගන්න ගියා කියලා හිතනවා නම් ඒ අයගේ පෞද්ගලික දේශපාලන අවස්ථාවනු ඒගොල්ලෝ සාධාරණ. ඒ නිසා අපිට ඒ ගැන අර්ථකථනයක් කරන්න අමාරුයි. මොකද අපේ කඳවුරේ හිටපු අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප්පච්චි කියපු අය, නාමල් රාජපක්ෂ මැතිතුමාට සහෝදරයා කියපු අය, පුතේ කියපු අය, මල්ලි කියලා කරට උඩින් අත දාගත් අය, නාමල් රාජපක්ෂ මැතිතුමා විවාහ කටයුතු ලංකාවේ අවසන් කළ විදේශ රටවල් වල ගිහිල්ලා අපි අර Facebook එකේ දැක්කා තේක බොනකොට තේමේසි වාඩි වෙලා හිටපු යාළුවෝ මිත්‍රයෝ. ඉතින් ඒ නිසා ඒ තරම් බැඳීමෙන් හිටපු අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟට නාමල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, මහින්ද රාජපක්ෂ අප්පච්චිවත් අතෑරලා රනිල් වික්‍රමසිංහ බාප්පච්චි ළඟට යන්න මොකක් හරි ප්‍රබලම හේතුවක් බලපාන්න ඇති. මොකද ඒක සහෝදරයත් එක්ක තරහ වුණා නම් තාත්තගෙන් ඒක බේර ගන්න පුළුවන්. තාත්තයි සහෝදරයත් එක්ක ඒක ප්‍රශ්නයක් වුණා නම් බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක බේර ගන්න බැහැ. තුන් දෙනාමවත් පක්ෂයත් අපි සියලු දෙනාමත් අතෑරලා ජනතාවත් අතෑරලා ඊළඟ ඡන්දෙත් උකසට තියාගෙන දිනයිද පරදින්න කියලා හිතා ගන්න බැරුව විශේෂයෙන්ම දැන් ගිහිලා තියෙන එක්සත් ජාතික පක්ෂයට. දැන් ස්වාධීන අපේක්ෂකයෙක් නෑ. පොජන පිරිමුණේ අපි නාමල් රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂවරයෙක් විදියටම කඳවුරෙන් අපි දාලා තියෙන වෙලාවේ තවත් පොහොට්ටුව ගහගෙන පොහොට්ටුවේ අපි කියන්නේ ඒ පොයට අවසරයක් නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ ගියේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය දාලා ගිහිල්ලා ඒගොල්ලෝ ජයග්‍රහණයක් ලබන්න හිතනවා නම් මොනවා හරි කැපකිරීමක් කරගෙන ගියා නම් ඒගොල්ලොන්ට තිබුණ මොනවා හරි ප්‍රශ්න නිසා කියලා මං විශ්වාස කරනවා. අපමුදල් තැන්පත් කිරීම මං හිතන්නේ 15 වෙනිදා උදෑසන වෙනකම් තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂකයාව අවසාන මොහොත ගෙනා වගේ සුදුසුම නැකතේ සුදුසුම වෙලාවට අපි ඒ අපතම්පත් කිරීමේ කටයුතු කරනවා. 15 වෙනිදා කටයුතු අවසන් කළා. 16 වෙනිදා ශ්‍රීමා බෝධිය වැඳලා නියත ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරනවා 16 වෙනි උදෑසන. කොහෙද ප්‍රථම මංගල රැලිය?
මංගල රැලිය මංහිතන්න අපි හැමදාම මංගල් රැලිය කරන්නේ අනුරාධපුරේ සල්ගාදු ක්‍රීඩාංගනයේදී. නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ අපේක්ෂකයෙක් නිසා, තරුණ සිතුම් පැතුම් වලට ඉඩ දෙන අපේක්ෂකයෙක් නිසා, අලුත් තාක්ෂණය පාවිච්චි කරලා විවිධ වැඩසටහන්වල මනස යොදවන අපේක්ෂකයෙක් නිසා මංහිතන්නේ ස්ථානය වෙනස් විය හැකි. තවම අවසන් තීරණයක් අරගෙන නෑ පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා. මං හිතන්නේ තව දවස් 4-5ක් ඇතුළත අපි මාධ්‍යට කියනවා පළවෙනි රැලිය පවත්වන්නේ කොහේද කියලා.